අමු කහ අරගෙන පිරිසියකට තියලා ලුණු ටිකක් දාන්න. ඒක පුතේ කෑම මේසෙ උඩ තියලා තියෙනවා නම් ගොඩාක් හොඳයි. මේ ලුණු එක හැලෙන්නේ නැහැ. මේ මේක ගල් ගහලා තියෙන්නේ මේ. දැන් සාමාන්‍යයෙන් මේ ලුණු එක සමහරක් දරුවන්ගේ නිවෙස් වලට තිබ්බහම මේක මා පුතා වතුර වෙනවා. අසුබ ශක්තියින් පිරිච්ච නිවෙස් වලට ගොඩාක් ඒ වගේ ගැටලු මතුවේ. ගලක් වගේ ගල් ගහනවා නම් ලුණු එක පුදුමාකාර විදියට ඒ නිවෙසට හරියනවා. ගණදේවියෝ දැන් මගේ පිටුපස්සේ ඉඳලා අහගෙන ඉනවා. උන්නාන්සේ හරීම කැමති. ඒ කියන්නේ මම දැන් මේ මාධ්‍යයකට කියන උන්නාන්සේ එතකොට මට ගොඩාක් උන්නාන්සේගේ ඒ ඇල්ම බැල්ම තව වැඩි. දැන් මේ ස්ථානෙටත් ගණදේවි වැඩියා. ඒක මට දැනෙනවා. ඒ කියන්නේ ඔබතුමියගේ නේත්‍රාදකින් ගණදේවිව දැකලා තියෙනවා. ගණදේවි හාමුදුරුව වන්දනා කරනකොට ගණදේවි හාමුදුරුවන්ගේ මූල් මන්ත්‍රය කියන්න ඕන. උන්නාන්සේ වඩින්නේ එතකොට. ඕම් ශ්‍රීම් හරීම් ක්ලීම් ග්‍රොම් ගම් ගණපතේ වරවර්ද සර්ව ජනම් මේ වසමානේ ස්වාහා. ප්‍රධාන උළුවස කියන්නේ අපේ සිරස. අපේ ඔළුව වගේනේ. එතකොට එතනින් තමයි අපි සුභ ශක්තිය ඇතුළට එන්නේ. අසුභ ශක්තිය නිවතට යන්නේ. ගොඩාක් ලොකු ව්‍යාපාරිකයන්ගේ ලොකු දොරක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හැමදේම ලොකුවට අවශ්‍යයි. ඒක හොඳ සුභ ශක්තියක්. බොහොම දුප්පත් අය පොඩි උළුවස්සක් තියාගෙන ඉන්නවා. හරීම පොඩි දේවල් තමයි ඒගොල්ලොන්ගේ ජීවිතවලට ලැබෙන්නේ. එතකොට අර විදිහට උළුවස්සක් සවි කරලා නිවසක් හදාගන්නවා කියන්නේ ඒගොල්ලෝ දන්නවා ඒ වගේ රහස. ඕනම නිවසකට සාමාන්‍යයෙන් අපිට ගොඩාක් කරදර తీර නිවස් තියෙනවනේ. මම නම් අනුමත කරනවා මේ අවුරුද්ද පුරාටම ගොඩාක් සුබයි ගණදේවියෝ ගෙනල්ලා ගෙදර නිවසේ තියෙනවා නම් සාලේ කොනක තියලා රතු රෙද්දක් කෙලලා උන්නාන්සේ තැන්පත් කරනවා නම් ඒ නිවසට සතුට සෞභාග්‍ය. එතකොට ධන සම්පත්. තමන්ගේ අසනීප කන් දුරු වෙනවා. විවිධාකාර ගැටලු උන්නාන්සේ අපට සඵල කරලා දෙනවා. මා පුතා සාමාන්‍යයෙන් නිවසක් ගත්තොත් ඒ නිවසේ අසුභ ශක්තියින් ගොඩක් පිරීලා තියෙනවනේ. විවිධාකාර ගැටලු තියෙනවා. ඒ කියන්නේ අඩදබර තියෙනවා, විවිධාකාර අසනීපකම්, මුදල් ළඟකම් ඒ වගේ පුදුමාකාර විදියට ගැටලු සහගත දේවල්. විශේෂයෙන්ම මුදල් ශක්තිය ඇති කරගනවා කියන්නේ නිවසකට මා පුතා ඒ නිවස ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මුදල් ශක්තිය කියන්නේ ශක්තිය. අසුභ ශක්තිය නිතරම අසුභ දේවල් හිතනවා නම් නිතර අසුභම තමයි අපට එන්නේ. අපි අඬන්න ගත්තොත් අපට අඬන්න දේවල්ම තමයි වෙන්නේ. මම පිටරට ගිහිල්ලා මේ විශ්ය හදාarpු කෙනෙක්. ගොඩක් ජපානේ වගේ රටවල වල දුප්පත් අය කියලා කෙනෙක් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඒ ආධ්‍යාත්මික ශක්තිය හරියටම කරනවා. ඉහළ පරාසවල තමයි ඒගොල්ලෝ ගමන් කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හැමදාම දියුණු තත්ත්වෙන් ඉන්නවා. මල් මදන, රති මදන, තොටයක් මදන, අවර මදන, ගිනි මදන කියන යක්ෂණියන් හත් දෙනාගේ නම් අතුලත් කළා තමයි අපි හිර බන්ධනයක් හදන්නේ. දැන් අපේ දරුවෝ මම දැකලා තියෙනවා ගොඩාක් දේවස්ථාන වලට අරන් යනවා පළතුරු. එතකොට ඒ පළතුරු දෙවියෝ කන්නේ නැහැනේ පුතේ. එතකොට ඒක සම්පූර්ණ මිත්‍යාවක්. කතරගම වගේ දේවස්ථාන අවට තියෙනවා කඩවල්. ඒගොල්ලෝ ඒ දේවාලෙන් අරන් කඩෙන් ගෙනත් තියෙනවා. සාමාන්‍යයෙන් දෙවි කෙනෙකුට අපි කරන පින් තමයි අපි කෙනෙකුට බත් පැකට් එකක් හරි අරන් දුන්නා නම් එතකොට ඒ පින ඒ දෙවි කෙනාට අනුමෝදන් කරනකොට ඒ දෙවි දෙවියෝ හරිම කැමති. යටිහිත. ඒ කියන්නේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියන්නේ අපේ යටිහිත. සමහරක් විශ්වය කියන දේ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ විශ්වය කියන්නේ අහස කියලා. ගොඩක් දෙනෙක් අහස බලාගෙන තමයි යම් ප්‍රාර්ථනාවක් කරන්නේ. නමුත් ඒක වැරදි. තමන් කියන්නේ තමන්ට අවශ්‍ය දේ වුණා තමන් යටිහිතට තමයි මුලින්ම කියන්න ඕන. යා දේවි සර්ව භූතේසු විෂ්ණු මාතේහි ශක්තිතා නමස්සස්ත්‍රේ 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 නමෝ නමහ. ආදර සම්බන්ධතා සහ අද කාලේ විවාහ වුණ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්න අතරේ පුදුමාකාර ගැටලු. ආදරය කරලා බැඳිමෑණීනි අවුරුදු 10ක් තිස්සේ. නමුත් දැන් විවාහ වුණාට පස්සේ ප්‍රශ්න. එතකොට ඒ දෙන්නටත් දැන් අද වෙනකොට වශිකර්මයක් කරගන්න සිද්ධ වෙලා තියෙන කාලවකවානුවක් තමයි. ඒ වගේ ආදර සම්බන්ධතා බිඳ වැටීම්. එතකොට තමන්ගේ කසාද ස්වාමි පුරුෂයා ඒ දාලා ගිය ඒ ගැටලු. එතකොට ඒ වගේ දේවල් විදේශගත දරුවෝ ගොඩක් අය සම්බන්ධ වෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ කාරණාවලට අනුව තමයි මං ඒ අදාළ වශිකර්ම ක්‍රියාත්මක කරන්නේ. යා දේවි සර්ව භූතේෂු විෂ්ණු මාතේහි ශක්තිතා නමස්සස්ත්‍රේ නමස්තස්ත්‍රේ නමතත්‍රේ නමෝ නමහ. යා දේවි සර්ව භූතේෂු විෂ්ණු මාතේහි ශක්තිතා නමස්සස්ත්‍රේ 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 නමෝ නමහ. ඇහුනත් කනට මේ පැණිවක් කරනවා වගේ මේ වගේ දේවල් අද වෙනකොට වියකිලා තියෙන්නේ. මේ වගේ දේවල් අද වෙනකොට නැති වෙලා තියෙන්නේ. මොකද අද වෙනකොට තාක්ෂණය පස්සේ මිනිස්සු දුවන්නේ හැල්මක් නැතුව මේ දේවල් පස්සේ දුවනවා. හැබැයි ඉතාමත් වටිනා කියන අපේ ඉතිහාසයේ තිබිච්ච දේවල්, අපේ මේ අදුෂ්‍රමාණ ලෝකෙ තිබිච්ච දේවල් තවමත් එලෙසින්ම රැකගෙන පවතින මේ වගේ පරම්පරා අපි රැක ගන්න ඕනි. අයිබෝන් මපත
ශ්‍රියානි ගුරු මෑණියෝ. එහෙම තමයි ගොඩක් දෙනෙක් අඳුරන්නේ. ඔබතුමියගේ කලින් වැඩසටහනක් සමාජ මාධ්‍යාලේවල ගොඩාක් පිරිසක් නැරඹුවා. ගොඩක් පිරිසක් අතරට ඒ වැඩසටහන ගියා. ඒ වැඩසටහන බලලා මිනිස්සු මෙතෙන්ට ආවද, දුක කියාගෙන ආවද, සතුටෙන් ආවද, මොකද උනේ වැඩසටහනින් පස්සේ? ඔව් ගොඩක් දෙනෙක් ආවා මා පුතා දුරකථන මාර්ග වලින් සම්බන්ධ වුණා. ඒ වගේම පිට රටවල් වල ඉන දරුවොත්, විදේශගත වෙලා ඉන අපේ දරුවොත්, ලංකාවේ ඇතුළත දරුවොත් විශාල ප්‍රමාණයක් දේවස්ථානෙට ආවා. ඉතින් ඒ හැමෝටම මට සම්බන්ධ වෙන්න බැරි වුණු අවස්ථා තිබුණා. බොහොම කනගාටුයි කියන්නේ කාර්ය බහුලත්වයේ වැඩි නිසා. හරි. මෙතෙන්ට ආපු දැන් ඔච්චර පිරිසක් ආවනේ, ගොඩාක් පිරිසක් ආවා. ඒ ආපු මිනිසුන්ට තිබුණ විශාලම ප්‍රශ්නේ, ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මං කලින් මා පුතා කියන්නේ කරපු වීඩියෝ එක මුදල් සම්බන්ධව, ඒක ගොඩක් දරුවන්ට ප්‍රයෝජනවත් වුණා. මේ කාලවකවානුව වෙනකොට ඒ දරුවෝ ගොඩාක් හොඳ තැන්වල ඉනවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය මේ දරුවෝ හරහා ගමන් කරලා තියෙනවා. මට හරිම සතුටුයි. එතකොට විශාල පිරිසක් පැමිණියේ මුදල් ප්‍රශ්න නිසාම තමයි. මුදල් ප්‍රශ්න නිසාම තමයි. ඒ ප්‍රශ්න වලට ඔබතුමිය ඒ දවස්වල දීපු දේවල්, ඒ දේවල් අදටත් දැන් අපි අද සාකච්ඡා කරන මෙතන මාතෘකාවක් වුණත්, ඒ දේවල් වුණත් දැන් කතා කළොත් කෙනෙක් වුණත් ගන්න පුළුවන් හැකියාව තියෙනවද? ඔව්. තාම තියෙනවා මා පුතා. ඒ කියන්නේ ඒ වීඩියෝ එකෙන් හඳුන්වලා දීපු ඒ අදාළ ශක්තියින්, ඒවා අපි භාවිතා කරන්න ශක්තියක් කියලා. ඒ ශක්තියින් සියල්ලක්ම මා ළඟ තාම තියෙනවා. ඒ වැඩසටහන නොබැලුව කෙනෙක්ට පුළුවන් ඒ වැඩසටහන බලලා මෙතුමියට කතා කරලා තමන්ට මුදල් අගහිකකමක් තියෙනවා නම් ඔන්න මුලින්ම කිව්වා ඒ දෙයට වැඩක් කරගන්න ඔබතුමියට කතා කළොත් පුළුවන්. අපි අද ආවේ මෑණියෝ මේ ගෙවල් දොරවල විවිධ ප්‍රශ්න තියෙනවා. කලෙලියක් නැහැ, ජීවිතේ කිසිම සතුටක් නැහැ, සැනසීමක් නැහැ. කොච්චර සල්ලි හම්බ කළත් හිතේ සතුට සැනසීම නැහැ කියන මිනිස්සු ඉන්නවා. සල්ලි තිබුණට වැඩක් නැහැ, හිතේ සතුට නැහැ කියනවා. මේ වගේ දේවල් මේ අදුෂ්ක්‍රමාන ලෝකයේ හරහා මොනවා හරි පූජා, මොනවා හරි ශාන්ති කර්ම කළා මේවා නැවත ගොඩ ගන්න පුළුවන්ද? නැවත හිතේ සතුට සැනසීම ළඟා කරගන්න පුළුවන්ද? මෙහෙමයි මා පුතා, ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි ක්‍රියාත්මක වෙන විදිහ අනුව තමයි. දැන් සමහරකට අපිට දෙන්න බෑ යම් දෙයක්. ඒගොල්ලෝගේ අර ඔළුවට යන්නේ නැති එකක් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට අපිත් එක්ක සම්බන්ධ වුණා කියලා ඒකේ විශේෂත්වයක් නැහැ. සමහරක් එහෙම නැහැ. ඒ දේවල් වලට අර හුරු වුණාම ඒවා අර ඇතුළාන්තෙටම යනකම් ඒගොල්ලෝ එනවා. අන්න ඒ ශක්තිය ඒ දරුවෝ කරාම ඒ දරුවන්ගෙන් මේක එන දෙයක්. හරි. කොහොමද මේ මිනිස්සෙගේ හිතේ සතුට සැනසීම වැඩි කරන්නේ ඔබතුමිය? ඔව්. සතුට සැනසීම මා පුතා මෙහෙමයි, අපේ කියන්නේ යටිහිත. යටිහිත කියන්නේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙනවා කියන්නේ අපේ යටිහිත. සමහරක් විශ්වය කියන දේ දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ විශ්වය කියන්නේ අහස කියලා. ගොඩක් දෙනෙක් අහස බලාගෙන තමයි යම් ප්‍රාර්ථනාවක් කරන්නේ. නමුත් ඒක වැරදි. ඒක හරියටම කරනවා නම් තමන් කියන්නේ තමන්ට අවශ්‍ය දේ උනත් තමන් යටිහිතට තමයි මුලින්ම කියන්න ඕනේ. ඒ සුභවාදී දේවල් අර අපි අසුභ ශක්තියින් නිතරම අසුභ දේවල් හිතනවා නම් නිතර ඒ අසුභම තමයි අපට එන්නේ. ඔව්. ඒ කියන්නේ සුභ කියන දෙයක් එන්නෙම නැහැ. අපි අඬන්න ගත්තොත් අපට අඬන්න දේවල්ම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒක මං අත්හදා බැලීමකින්ම කරලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් ඒ වගේ දරුවෝ ගොඩාක් මට හම්බ වෙනවා. හරිම අමාරුයි ඒගොල්ලෝ සාමාන්‍ය තැනකට ගන්න. දැන් පිටරටවල හොඳ දියුණු රටවල් වල දුප්පත් අය නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම දවසක අපේ රටේ වගේ දුගී අය පාරවල් වල ඉනවා වගේ එහෙම අය නැහැ. මම පිටරට ගිහිල්ලා මේ විෂය හදාරපු කෙනෙක්. එතකොට මම දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම මේ රටවල් වල ඒ වගේ අය නැහැ. ගොඩක් ජපානේ වගේ රටවල් වල දුප්පත් අය කියලා කෙනෙක් නැහැ. ඉතින් ගන්නෝ කියලා කොටසක් නැහැ. නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඒ ආධ්‍යාත්මික ශක්තියින් හරියටම කරනවා. ඒගොල්ලෝගේ පහත මට්ටමට ඒගොල්ලෝගේ මනස වැටෙන්නේ නැහැ. ඉහළ පරාසවල තමයි ඒගොල්ලෝ ගමන් කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හැමදාම දියුණු තත්ත්වෙන් ඉන්නවා. හරි. මට කියන්න දැන් ඔබතුමියගේ නමත් එක්ක, දැන් ඔබතුමිය ගොඩක් ජනප්‍රිය වුණා මේ මෑත කාලේ. ඒකත් එක්ක ගොඩක් දෙනෙක් මට ඔබතුමිය ගැන කතා කරලා කියද්දි සඳහන් කළා ඔබතුමිය මේ විශේෂ ගණදෙවි පූජාවක් ගැන කියනවා මිනිස්සුන්ට. ඒ දේ කළාට පස්සේ මිනිස්සුන්ගේ මේ ක්‍රමිකව හිතේ තියෙන ප්‍රශ්න, ගැටලු, ගෙදර තියෙන දෝෂ මේවා ඔක්කොම අයින් වෙලා අපි ගාවට සතුට එනවා කියලා. ඒ ගණදෙවි පූජාව ගැනත් මේ අපි ඉන්නේ ගණදෙවියෝ අභිමුඛව ඉන්නේ. අපි ගණදෙවි පූජාව ගැනත් සඳහන් කරන්නකෝ. ඔව්. මම බොහොම ආදරෙන් දරුවන්ට මතක් කරනවා. මොකද ගණදෙවියෝ කියන්නේ සාමාන්‍යයෙන් අපට ගොඩාක් පිහිට තියෙන දෙවි කෙනෙක්. ගණදෙවියෝ වන්දනාවේදී මා පුතා අපි මුලින්ම අපි ඒ උන්වහන්සේ අපි දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්න ඕන අපේ හිතට මනසට. ඒක තමයි ප්‍රබල. ඒ කියන්නේ අර කියන්නම් වාලේ ඔහේ කරාට එහෙම නැහැ. එහෙම එයාට දැනීමක් නැහැ.
ගණ දෙවියෝ කියන කෙනා අපි හරියට අදහනවනම් ක්‍රම ගොඩක් තියෙනවා. මේ අවස්ථාව මදි මට ඒ ක්‍රම ඔක්කොම පැහැදිලි කරන්න. අපි එකක් කියමු. ඔව්. ඒ කියන්නේ දැන් ගණ දෙවියෝ සාමාන්‍යයෙන් අපිට ආකර්ෂණය කරගන්න ඕන මුලින්ම. දැන් අපේ දරුවෝ මම දැකලා තියෙනවා ගොඩාක් දේවස්ථානවලට අරන් යනවා පළතුරු. එතකොට ඒ පළතුරු දෙවියෝ කන්නේ නැහැ නේ පුතේ. එතකොට ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කතරගම වගේ දේවස්ථාන අවට තියෙනවා කඩවල්. ඒගොල්ලෝ ඒ කියන්නේ දේවාලෙන් අරන් කඩෙන් ගෙනත් තියෙනවා. එහෙම එකක් වෙනවා. එතකොට ඒ වාගේ දේවල් මන්නම් කියන්නේ අනුමත කරන්නේ නැහැ මම නම්. මොකද ඒ කියනවා නම් සාමාන්‍යයෙන් දෙවි කෙනෙකුට අපි කරන පින් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අපි කෙනෙකුට බත් පැකට් එකක් හරි අරන් දුන්නා නම් එතකොට ඒ පින ඒ දෙවි කෙනාට අනුමෝදන් කරනකොට ඒ දෙවි දෙවියෝ හරිම කැමති. දැන් මම මේ ප්‍රචාරය කරන මේ ගණ දෙවියෝ දැන් මගේ පිටුපස්සේ ඉඳලා අහගෙන ඉනවා. එතකොට මම හිතන්නේ එහෙමයි. එතකොට උන්නාන්සේ හරීම කැමති. කෙනෙක් අහගෙන ඉන්නවා. ඔව්. මේ ගණ දෙවියෝ මෙතනලා ඔබතුමිය කෙනෙක් අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. ඒ කියන්නේ මම දැන් මේ මාධ්‍යයකට කියන උන්නාන්සේ ගැන. එතකොට මට ගොඩාක් උන්නාන්සේගේ ඒ ඇල්ම බැල්ම තව වැටෙනවා. සතුටු එයාට. සතුටුයි. එතකොට දෙවියෝ සතුටු කරනවා කියන්නේ අන්නේ එහෙමයි මා පුතා. ගණ දෙවි පූජාවක් කියන්නේ සාමාන්‍යයෙන් අපට එක එක ක්‍රම තියෙනවා ගණ දෙවි පූජාවක් කරනවා නම්. එතකොට ස්නාන පූජාව තියෙනවා ගණ දෙවියන්ගේ. එතකොට උන්නාන්සේගේ උපන්දින එනවා. ඒවා විශේෂිතව දවස් තියෙනවා ඒවට. ඕනම නිවසකට සාමාන්‍යයෙන් අපිට ගොඩාක් කරදර තියෙන නිවෙස් තියෙනවනේ. මම නම් අනුමත කරනවා මේ අවුරුද්ද පුරාවටම ගොඩාක් සුබයි ගණ දෙවියෝ ගෙනල්ලා ගෙදර නිවසේ තියෙනවා නම් සාලේ කොනක තියලා රතු රෙද්දක් කෙලලා උන්නාන්සේ තැන්පත් කරනවා නම් ඒ නිවසට ගොඩාක් වෙනසක් ඇති වෙනවා. මොනවද ලැබෙන්නේ වෙනසක් කියලා අදහස් කරන්නේ? මා පුතා සතුට සෞභාග්‍ය. එතකොට ධන සම්පත්. තමන්ගේ අසනීපකම් දුරු වෙනවා. විවිධාකාර ගැටලු උන්නාන්සේ අපට සඵල කරලා දෙනවා. අර මං කිව්ව විදිහට හැබැයි කරන්න ඕන. අනිත් එක තමයි මා පුතා දැන් ගණදේහ හාමුදුරුව වන්දනා කරනකොට ගණදේහ හාමුදුරුවන්ගේ මූල් මන්ත්‍රය කියන්න ඕන. ඔව්. මූල් මන්ත්‍රය කියන්නේ උන්නාන්සේ වඩින්නේ එතකොට. හ්ම් හ්ම්. දැන් අපි ඔහේ ගිහින් උන්නාන්සේ ඉස්සරහා ඉඳගෙන කතා කර කර හිටියට බෑ. හ්ම්. උන්නාන්සේට බුද්ධ පූජා තිබ්බට බෑ. අපේ පූජාව අපි තියෙනකොට උන්නාන්සේ වඩිනවා අපේ පූජාවට. ගණ දෙවි හාමුදුරුවන්ට මූල් මන්ත්‍රයක් තියෙනවා. ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලොම් ගම් ගණපතේ වරවරද සර්ව ජනම් මේ වසමානේ ස්වාහා. ඒ විදිහට තමයි ඒක කියනකොට ගණ දෙවි වඩිනවා. ඔව් ගණ දෙවි වඩිනවා. දැන් මේ ස්ථානෙටත් ගණ දෙවි වැඩියා. ඒක මට දැනෙනවා. ඒ කියන්නේ ඔබතුමියගේ නේත්‍රා දෙකෙන් ගණ දෙවිව දැකලා තියෙනවද? ඔව් නේත්‍රා දෙකෙන් කියන්නේ මා පුතා අපි දැන් දෙවිවරු දකින්න තරම් පිං කරලා නැහැ කියමුකෝ. නමුත් අපට ඒ හා සමාන දේවල් අපට පෙන්වුම් කරනවා. ඒ කියන්නේ? ඒ කියන්නේ පුතේ දැන් අපිට පේන නොපෙනෙන දේවල් කියන්නේ. එතකොට අන්න ඒ වගේ දේවල් අපට පෙන්වුම් කිරීමක් කරනවා. එතකොට ගණ දෙවි හාමුදුරුව වන්දනාමාන කරනවා නම් අන්න අර මූල් මන්ත්‍රේ අනිවාර්යයෙන්ම කියන්න ඕනි. මොකද මේ මන්ත්‍රේ කිව්වට පස්සේ තමයි උන්නාන්සේ අපි දිහා බලන්නේ. ඒක කරුණාවෙන්. අන්න හරි. ඔව්. ඉතින් මේ ගණ දෙවි පූජාව වරහා ජීවිතේ ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් කියලා මෑණියෝ සඳහන් කළා. ඒත් එක්ක මෑණියෝ එහෙම දේවල් ලබා ගත්තට සමහර තැන්වලදී අපි ආදරය කරන කෙනා අපිව දාලා යන්න පුළුවන්. අපි ආදරය කරන කෙනාට වෙන සම්බන්ධයක් ඇති වෙන්න පුළුවන්. අනියම් සම්බන්ධ කියලා අපි කියන්නේ ඒ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි මේ ආදරය සම්බන්ධ දෙයක් ඇති වෙලා වෙන්වීමක් සිද්ධ වුණොත් කලින් ආදරය කළා පස්සේ වෙන්න වුණොත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවද මේ දේවස්ථානේ හරහා? ඒ මා පුතා විශාල පිරිසක් පැමිණෙනවා දේවස්ථානෙට. මොකද කියන්නේ ආදර සම්බන්ධතා සහ අද කාලේ විවාහ වුණ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්න අතරෙත් පුදුමාකාර ගැටලු. ආදරය කරලා බැඳි මෑණියනි අවුරුදු 10ක් තිස්සේ. නමුත් දැන් විවාහ වුණාට පස්සේ ප්‍රශ්න. එතකොට ඒ දෙන්නටත් දැන් අද වෙනකොට වශිකර්මයක් කරගන්න සිද්ධ වෙලා තියෙන කාලවකවානුවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විශාල පිරිසක් ඒ වගේ කාරණාවලට දේවස්ථානෙට පැමිණෙනවා සහ දුරකථන මාර්ගෙන් මාර්ගවලින් සම්බන්ධ වෙනවා. විදේශගත වෙලා ඉන්න දරුවෝ මගේ පරණම දරුවෝ ඒගොල්ලෝ ගොඩාක් දැන් මේ වෙනකොට ගැටළු වලින් නිදහස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ආදර සම්බන්ධතා බිඳ වැටීම්. එතකොට තමන්ගේ කසාදේ ස්වාමි පුරුෂයා ඒ දාලා ගිය ඒ ගැටළු. එතකොට ඒ වගේ දේවල් විවිධාකාර මාර්ග ඔස්සේ ඒවා විසඳලා දීලා තියෙනවා මේ වෙනකොට. ඔව් එහෙම දැන් විදේශගත රට යාත්‍රාත් ඔය ආදර සම්බන්ධ ප්‍රශ්න තියෙනවනේ. ඒගොල්ලන්ගේ හිතවත් අය ලංකාවේ ඉන්නවා. ආදරය කරනපු කෙනා ලංකාවේ ඉඳලා පිටරට ගියපස්සේ වෙන සම්බන්ධතා ඇති වෙනවා. විදේශගත කෙනෙක්ගේ කරනවා නම් කොහොමද ඒ වැඩේ කරන්නේ? ඔව් විදේශගත දරුවෝ ගොඩක් අය සම්බන්ධ වෙනවා මා පුතා. ඒ කියන්නේ දුරකථන මාර්ග වලින් තමයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ මාත් එක්ක. ඉතින් ඒගොල්ලොන්ට මෙහෙ එන්න බෑනේ. එතකොට ලංකාවේ ඇතුළත දරුවෝ නම් දේවස්ථානට එනවා. විදේශගත දරුවෝ සම්බන්ධ වෙලා ඒගොල්ලොන්ගේ කාරණා
කරුණු සියල්ලම මට සඳහන් කරනවා. එතකොට ඒගොල්ලොන්ගේ කාරණාවලට අනුව තමා මං ඒ අදාළ වශිකර්ම ක්‍රියාත්මක කරන්නේ. මට කියන්නකම එන්න දැන් ඔබතුමිය මේ ගොඩාක් දේවල් දන්න කියන කෙනෙක් මේ සම්බන්ධව මේ ශේෂ්ත්‍රේ ගොඩාක් වැඩ කරපු කෙනෙක් මිනිස්සුන්ගේ දියුණුවට මේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා අපේ රටේ පුංචි කෙමක් කියා දෙන්න බෑද මේ දේ කළොත් ගෙදර දියුණුව වෙනවා සෞභාග්‍ය ඇති වෙනවා කියලා පුංචි කෙමක් කියා දෙන්නකෝ ඔව් මා පුතා මෙහෙමයි මං කලින් වීඩියෝ වල මගේ ගොඩාක් මං කෙම් ක්‍රම දලුවන්ට කියලා දීලා තියෙනවා එතකොට දුරකථන මාර්ග වලින් සම්බන්ධ වෙන දරුවන්ට පෞද්ගලිකවත් කියලා දීලා තියෙනවා ඒ මොකද අර ගොඩාක්ම අසරණ තත්ත්වයට වැටිලා ඉන දරුවෝ ඒ වගේ අයටත් කියලා දීලා තියෙනවා මා පුතා සාමාන්‍යයෙන් නිවසක් ගත්තොත් ඒ නිවසේ අසුබ ශක්තියින් ගොඩක් පිළිලා තියෙනවනේ විවිධාකාර ගැටලු තියෙනවා කියන්නේ අඩදබර තියෙනවා විවිධාකාර අසනීපකම් මුදල් ළඟකම් ඒ වගේ පුදුමාකාර විදිහට ගැටලු සහගත දේවල් නිවසක් ගත්තාම තියෙනවා එතකොට අපට විශේෂයෙන්ම මුදල් ශක්තිය ඇති කරගනවා කියන්නේ නිවසකට මා පුතා ඒ නිවස ගොඩක් ප්‍රශ්න විසඳෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඒ කියන්නේ මුදල් ශක්තිය කියන්නේ ශක්තිය අපේ කියන්නේ ජීවිතවලට අවශ්‍යම දෙයක් මා පුතා බොහොම හොඳයි නිවසකට ප්‍රධාන උළුවස්ස හොඳද ප්‍රධාන උළුවස්ස කියන්නේ අපේ සිරස අපේ ඔළුව වගේනේ එතකොට එතනින් තමයි අපි සුභ ශක්තිය ඇතුළට එන්නේ අසුභ ශක්තිය නිවතට යන්නේ ප්‍රධාන උළුවස්ස සමහරක් නිවෙස්වල මා පුතා දැකලා තිනවා ඉතින් ගොඩාක් ලොකු ව්‍යාපාරිකයන්ගේ නිවෙස් ලොකු දොරක් දාලා තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට හැමදේම ලොකුවට අවශ්‍යයි ඒක හොඳ සුභ ශක්තියක් සමහරක් මා පුතාටත් දැකලා ඇති මං හිතන විදිහට සාමාන්‍යයෙන් බොහොම දුප්පත් අය පොඩි උළුවස්සක් තියාගෙන ඉන්නවා හරීම පොඩි දේවල් තමයි ඒගොල්ලොන්ගේ ජීවිතවලට ලැබෙන්නේ ඒ කියන්නේ මුදල් වුණත් කෑම බීම වුණත් ඇඳුම් පැළඳුම් වුණත් ඒ වගේ දේවල් හිමීට එන්නේ සහ බොහොම අඩුවෙන් තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ එතකොට අර විදිහට උළුවස්සක් සවි කරලා නිවසක් හදාගන්නවා කියන්නේ ඒගොල්ලෝ දන්නවා ඒ වගේ රහස් ඒක තමයි ඒගොල්ලෝ ඒ විදිහට ප්‍රධාන උළුවස්ස බොහොම ලොකුවට තියාගන්නේ. ඔව්. එතකොට මා පුතා කේම් ක්‍රමයක් කියලා දෙනවනම් නිවසකට බොහොම හොඳයි අමුකහ ඕනම නිවසක ගන්නත් පුළුවන් අපිට වෙළඳ පොලේ ගන්නත් පුළුවන්. අමුකහ අරගෙන මා පුතා ලස්සනට ඒක කපා ගන්න ඕන අපි අමුකහ. එතකොට මේ අමුකහ අරගෙන පීරිසියකට තියලා ඒකට ලුණු ටිකක් දාන්න ඕන. ඒක පුතේ කෑම මේසෙ උඩ තියලා තියෙනවා නම් ගොඩාක් හොඳයි. එහෙමත් හොඳයි. ඔව්. එහෙමත් සුභ සිද්ධිය ඇති වෙනවා. සුභ සිද්ධිය. මේ මෙතන තියෙන මේ ලුණු තියපු වාජනයක් අපිට ඒකත් කියා දෙන්නකෝ. ඔව්. මේක මා පුතා මේක සාමාන්‍යයෙන් මේ ලුණු නිවසේ තියෙන ලුණු සහ දේවස්ථානයේ මේකට ලුණු ගෙන්න ගන්න පුළුවන්. මේ ලුණු එක හැලෙන්නේ නැහැ. මේක ගල් ගහලා තියෙන්නේ මේ. මේක මේක හයි වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලුණු එක සමහරක් දරුවන්ගේ නිවෙස් වලට තිබ්බහම මේක මා පුතා වතුර වෙනවා. අසුභ ශක්තියින් පිරිච්ච නිවෙස් වලට ගොඩාක් ඒ වගේ ගැටලු මතුවෙනවා. ඒ ලුණු එක දේවාලෙන් අරන් ගියා. ඒගොල්ලෝ ගෙදර ලුණු එක කලවම් කරලා මේකට තිබ්බහම ඒක වතුර වෙනවා. එහෙම වතුර වෙනවා නම් ප්‍රශ්න තියෙනවා ගෙදර. ඔව්. ඒ කියන්නේ බොහොම ලොකු ගැටලු තියෙනවා. ඒ තියේදි තමයි ඒක වතුර වෙන්නේ. මේ විදිහට ගලක් වගේ ගල් ගහනවා නම් ලුණු එක පුදුමාකාර විදියට එනිමසට හොඳයි හරියනවා දැන් එහෙම ගෙදර ගල් ගැහෙන්නේ නැතුව දිය වෙනවා නම් ඔබතුමියට කතා කළොත් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අනිවාර්යයෙන්ම හරි ඉතින් බොහොමයක් දේවල් සම්බන්ධව බොහොමයක් කරුණු සම්බන්ධව සාකච්ඡා කළා අපි හරි මෑණියෝ බොහෝ දේවල් සම්බන්ධව ඔබතුමිය කිව්වනේ මට දැනගන්න ඕනේ දැන් මෙතෙන්ට ආව පහුගිය වතාවේ ගොඩක් ඔය ආදරයේ සම්බන්ධතා බිඳිලා වශීගුරුකම් කරගන්න ඒ වගේම අනියම් සම්බන්ධතා ඇති වෙලා ඒ දේවල් කඩා බිඳ ගන්න මේ වගේ ගොඩක් දෙනෙක් මේ ස්ථානෙට ආවා ඇත්තටම ඔය වශීගුරුකමක් කරන්නේ කොහොමද ඒව වර්ග තියෙනවනේ වශීගුරුකම් ඒව මොනවද ඔව් මෙහෙමයි මා පුතා වශී වර්ග ගත්තොත් විවිධාකාර වශී වර්ග තියෙනවනේ නාම බන්ධන රූප බන්ධන එතකොට සර්ව රාශි වශී ඒ වගේ විවිධාකාර වශී වර්ග 1000 ගණක් තියෙනවා එතකොට මේ අවස්ථාව මදි මේ වශී වර්ග කියන්නේ එතකොට වශී බන්ධනයක් කියන්නේ සාමාන්‍යයෙන් මා පුතා ජීවිත කාලෙටම එකයි ඒක ඉතින් ආයේ අවශ්‍ය නැත්තම් සදාකාලිකයි සදාකාලිකයි එතකොට මේ වශී බන්ධනේ අවශ්‍ය දරුවෝ දෙන්නෙක් තේ කොහොමද සම්බන්ධ කරන්නේ එතකොට විවිධාකාර අය සම්බන්ධ වෙනවා වයසක අය සම්බන්ධ වෙනවා කියන්නේ ගෑනු දරුවෝ සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා පිරිමි දරුවෝ කතා කරන අවස්ථා තියෙනවා ඔව් අන්න ඒ වගේවත් කතා කරනවා එතකොට ගෑනු දරුවෝ පිරිමි දරුවෝ එහෙම කතා කරන අයත් ඉනවා එතකොට පුතේ වශී බන්ධනයක් කියන්නේ සාමාන්‍යයෙන් ඒක කරොත් ජීවිත කාලෙටම එකක් ආයි ජීවිතයකටවත්
කාටවත් වෙන කටයුත්තකට යන්න අවශ්‍ය නැහැ. මැරෙනකම්ම ඒ දෙන්න ජීවිතේ හරියාකාරව ගමන් කරනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන්නේත් නැහැ. මේ ගොඩක් දරුවෝ අහනවා වසියක් කරාම මොකුත් වෙයිද කියලා. එහෙම නැහැ පුතේ, ශක්තියක් හරහා කරන කටයුත්තක් මේක. එතකොට වශී බන්ධනයක් ගත්තාම විවිධාකාර වශී වර්ගවලට යන්නේ අපි ඒ දරුවගේ උපන් විස්තර අනුව තමයි. එතකොට සමහරක් දරුවන්ට කෙනෙගොල්ලෝගේ කේන්ද්‍ර සටහනේ ඇත්තෙම නැහැ විවාහය කියන දේ ඇත්තෙම නැහැ. ඒ කියන්නේ විවාහයත් එකයි ආදර සම්බන්ධතාවයත් එකයි. එතකොට ඒගොල්ලොන්ට ඒ දෙන් තෘප්තියක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට බලපිටවන්න පුළුවන් මට හැකියාව තියෙනවා. සමහරුන්ට විවාහය සාර්ථක නැහැ. ඒ කියන්නේ කොච්චර කසාද බැන්දත් ඉක්මනට දෙදරනවා. විවාහය තියෙන්නේ නැහැ. එක්කෙනෙක් බඳිනවා, දෙවෙනියා බඳිනවා, තුන්වෙනියා බඳිනවා. ඒ වුණාට සාර්ථක නැහැ. එතකොට ඒ වගේ දරුවන්ට සාමාන්‍යයෙන් ඒ කේන්ද්‍ර සටහනට අනුව ඒකේ බලපෙහෙටීමක් කරන්න පුළුවන්. එතකොට ඒ වශී බන්ධනයක් කරාම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් තව සමහර දරුවෝ ඉනවා විවිධාකාර හැලහැප්පීම් වලින් ජීවත් වෙනවා පවුල් ජීවිත ඇතුලේ. එතකොට ඒගොල්ලොන්ටත් මේ විදිහට වශී කර්මයක් කරා කියන්නේ ගොඩාක් ඒක ප්‍රතිඵලදායි වෙනවා. සාමාන්‍යයෙන් වශී බන්ධනයක් හැදෙන්නේ මා පුතා යක්ෂණියන් 7 දෙනෙක්ගෙන්. හිරබන්ධනයක් හැදෙන්නේ යක්ෂණියන් 7 දෙනෙක්ගෙන්. හිරබන්ධනයක් තමයි අපි මුලින්ම දාන්නේ. එතකොට ඒ වශී බන්ධනෙට අනුව ඒ යක්ෂණියන් 7 දෙනා නම් කනොත් මල් මදන, රති මදන, තොටයක් මදන, අවර මදන, ගිනි මදන කියන යක්ෂණියන් 7 දෙනාගේ නම් අතුලත් කළා තමයි අපි හිරබන්ධනයක් හදන්නේ. එතකොට ඒ හිරබන්ධනෙන් ඒ අදාළ දරුවා හිරවීමක් වෙනවා. ඒ කියන්නේ එහෙට මෙහෙට වෙන්නේ නැහැ. අනියම් සම්බන්ධයක් තියෙනවා නම් ඒක බිඳ වැටෙනවා. එතකොට එයා අර ඒ කෙනා මැත්තේම ඉනවා. එතකොට ඒ හිරබන්ධනෙන් පස්සේ තමයි අපි වශී බන්ධනයකට යන්නේ. එතකොට මේ 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 වගේ වශී බන්ධන දැන් අද වෙනකොට ලංකාව ඇතුළතත් විදේශගත දරුවන්ටත් ගොඩාක් අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒව තමයි වැට වැඩිපුරම එන්නේ. ඉතින් ඊට අමතරව දරුවන්ගේ කියන්නේ අධ්‍යාපන කටයුතු, එතකොට ව්‍යාපාර බිඳ වැටීම්, ඒ වගේ විවිධාකාර ගැටලු මෙතනට අරගෙන එනවා. ඒ හැම කෙනෙකුටම මට පිහිට වෙන්න, ඒ කියන්නේ ජීවිතේ ඕනි ප්‍රශ්නයකට පිහිට වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධාකාර ප්‍රශ්න නේ මා පුතා දරුවෝ ගත්තොත්, දැන් අපේ ලංකාව තුල ගත්තොත් එක එක කෙනාට එක එක ගැටලු. ඔයාට තියෙන ගැටලුව නෙමෙයි මට, අන්න ඒ විදිහට ඒ ගැටලු වෙනස් වෙනවා. එතකොට ඒ ගැටලුව වලට අවශ්‍ය කෙන වටපිටාව සකස් කරගන්න ඒ දරුවන්ගෙන් අවශ්‍ය තොරතුරු අරගෙන ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ඕනිම දෙයකට ජීවිතේ එන ඕනෑම ප්‍රශ්නයකට පිහිට වෙන්න පුළුවන් මෑනියෝ කෙනෙක් තමයි ශ්‍රියානි ගුරු මෑනියෝ කියන්නේ. ඉතින් ඔයාගේ ජීවිතෙත් මේ මෑනුව කිව්වා වගේ විවිධ ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්නේ ඔයාගේ ප්‍රශ්නෙට මෙයාගේ ප්‍රශ්නෙ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ඕනිම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන් මේ ශ්‍රියානි ගුරු මෑණියන්ට. ඉතින් ඔයාට මෙතුමිය දැන් ගොඩාක් කෙම් ක්‍රම කියා දුන්නා. තමන්ගේ ජීවිතේ, තමන්ගේ නිවස සමෘද්ධිමත් කරගන්න, නිවස කිරියෙන් පැනියෙන් උතුරගන්න, ශ්‍රියාකාන්තාව නිවසට වඩින විදියට මේ වගේ දේවල් කරගන්නේ කොහොමද කියලා පැහැදිලිව කියා දුන්නා. තමන්ගේ නිවසේ දෝෂයක් තියෙනවා නම් ඒව බලාගන්න විදියත් ඔබතුමිය කියලා දුන්නා. ඉතින් මෙතෙන්ට කෙනෙක් ආවොත් තමන්ට තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්, තමන්ගේ ජීවිතෙන් නැති වෙච්ච සතුට සැනසීම ළඟා කරගන්න පුළුවන්, ඒ වගේමයි එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙතුමියගේ දුරකථන අංක පිටියේ දාලා තියෙනවා. ඔයාලට කතා කරන්න පුළුවන්, කතා කරලා පිහිට ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි විදේශගත රටක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ දුරකථන අංක වල WhatsApp මාර්ගයෙන්, Imo මාර්ගයෙන් කතා කරලා ඔයාට අවශ්‍ය කරන පිහිට ලබා ගන්න. ඔයාගේ ජීවිතයට මෙතුමිය සතුට සැනසීම ලබා දෙනවා සත්‍යයි. ඔබතුමියත් ගොඩක් දේවල් පැහැදිලි කළා අපිට. අද ගොඩක් දේවල් සෙනගාපු දවසක්. ඒ නිසා අපිටත් රැ වෙනකන් ඉන්නවා ඔබතුමියත් එක්ක වැඩසටහනක් කරන්න. ඒ තරම් මෙතෙන්ද සෙනගෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සු තවත් එයි මේ වැඩසටහන බලලා ඒගොල්ලන්ටත් පිහිට වෙන්න කියලා අපි මතක් කරන ගමන් ඔබතුමියට බොහොම ස්තුතියි. අයබෝන්. හරි මම පුතා.